මිත්‍රවරුනි මටත් කිව්වා අගමැතිකම ගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා. මම පැහැදිලිවම කියන්නට ඕන වැදගත් කාරණාවක්. මම මේ ඊයේ පෙරේදා හොයාගත්ත කාරණාවක්. මට අගමැතිකම ගන්නයි කිව්වේ ජනතාවගේ හොඳකටවත් රටේ හොඳකටවත් නෙවෙයි. දැන් දැන් කරුණු හෙලිදරව් වෙනවා මාව අගමැති හැටියට පත් කරලා බොහොම කෙටි කාලයකින් විශ්වාසභංග යෝජනාවක් ගේනවා. හරිනේ ඉතින්. විශ්වාසභංග යෝජනාවට 113ට වැඩි ඉන්නේ කාටද? කාටද? පොහොට්ටුවට. ඒක ඔප්පුණානේ. 134ක්ම දුන්නනේ රාජපක්ෂලාගේ ප්‍රධාන රැකවලාට වර්තමාන ජනාධිපතිතුමාට. එතකොට මට කරන්න ගිය දේ මොකද්ද? මට කරන්න ගිය දේ තමයි අගමැති හැටියට පත් වුණයින් පස්සේ සති කිහිපයකට පස්සේ විශ්වාසභංග යෝජනාව ගෙනල්ලා අගමැතිකම නැති කරලා මගේ දේශපාලන ගමනයි දේශපාලන චරිතයයි හැම දෙම කුජීත කරන්න හැදුවේ. මේගොල්ලෝ හිතුව මම ඒගොල්ලෝ දුන්න දේශපාලන ලොසින්දරේ මං කයි කියලා. මං එච්චර මෝඩ නෑ මිත්‍රවරුනේ.